नमस्कार वेवा बुदुरुवनट शमदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट शमदा सदहं शरणयामि। नमस्कार वेवा सांगरुवनट शमदा महासांग शरणयामि। नमस्कार तुनुरुवनट शमदाति शरण शरणामि। साधु साधु साधु। गरुत्र महा संगरत्ने अवसराय श्रद्धावंत पिंगुतुनी පින්වත් දරුවනේ, මව්පියන් ගැන බුදුරජාණන් වහන්සේ අපිට මෙසේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා, කෙනෙක් පව් කරලා නිරේ යනවනේ, ඒ නිරේ ගියාට පස්සේ යම රජු ඉස්සල්ලාම අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? නෑ, देवदूतियों के नहाने पास से यमराज्यों ने इस्लाम में आव गिहिल्ला ये में या ये निरेइन यमा पाल्लो में आव हांदुन्नो लदेना यमराज्यों वांडर कोहम द हांदुन्नो लदेने मेन में निरिसाता माउंट उपस्थान कले ने මවුට සත්කාර කළේ නෑ, පියාට සත්කාර කළේ නෑ කියලා තමයි ඉස්සලාම හඳුන්වලා දෙන්නේ යම රජුරවන්න. ඊළඟට තමයි කියන්නේ මේ මේ මිනිස් මේ නිරිසතා මනුස්ස ලෝකෙ ඉදින් ප්‍රාණඝාතය දුනා, හොරකම් කළා, වැරදි කාමසේවනය කළා, බොරු කිව්වා, සල්ලාල වැඩ කළා කියලා ඊට පස්සේ හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ තමයි මෙයාව බේරන්න ක්‍රමයක් තියනවද කියලා යම රජුරෝ අහන්නේ ප්‍රශ්න පහක්. එතකොට මම බැලුවයි සූත්‍රය බලාගෙන යනකොට ඉස්සලාම අහන්නේ මවුට සැලකුවාද, පියාට සැලකුවාද කියලා. ඊට පස්සේ තව සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, පින්වත් මහණෙනි, අමාවක් පෝයේ දවසට, පාටිහාරයේ පෝයේ දවසට සතරවරන් දිව්‍යන්ගේ දූතයෝ මේ පෘථුවියේ සැරිසරනවා. සැරිසරලා හැම කෙනාගෙනම විස්තර හොයනවා. එයාලට ඉරිදීයක් ඒක. තප්පරින් ගන්න පුළුවන්. නිකන් අපි හිතෙන් කල්පනා කරලා හදපු කම්පියුටරේට ඇඟිලි සලකුණ දාපු ගමන් විස්තර ටික එන්නේ නැද්ද? ඒක සාමාන්‍ය දෙයක්. ඉරිදීයන් කියන්නේ නේත්‍රා දෘෂ්ටියෙන් මේ බලනකොට මේ ඔක්කොගෙම තොරතුරු ටික එනවා. ඒ වගේ හැකියාවක් තියෙන පිරිසක් තමයි සතරවරන් දෙවියෝ එවන්නේ. ඊට පස්සේ පින්වත් මහණෙනි, ඒ අය යනවා සුධර්මා දිව්‍ය සභාවට. සතරවරන් දෙවියොත් පුම් පෝය දවසට මනුස්ස ලෝකයේ සැරිසරනවා හතර දිනාම. ඒ අයත් හැම කෙනාගේම විස්තර අරන් සුධර්මා දිව්‍ය සභාවට යනවා. ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියේ මනුස්ස ලෝකයේ විස්තර කියනවා. පළවෙනි එක කියන්නේ මොකද්ද?
මනුස්සලෝකයේ අය මවුට සලකන්නේ නැහැ. පියාට සලකන්නේ නැහැ. මොන පළවෙනි දෙක. ඊළඟට තමයි කියන්නේ සිල් රකින්නේ නැහැ. ගුණවත් නැහැ. දෙවරුන්ට ලොකු දුකක් ඇති වෙනවා. පරිහායන්ති හායන්ති දේවාකාය මේ විදිහට ගියොත් නම් දෙවරු අඩු වෙනවා. පරිපූර්ෙන්ති අසුරාකාය අසුර වූ දුක්ඛිත ලෝක පිරෙනවා කියලා දුකක් හිතෙනවා දෙවරුන්ට. ආයි බලන්නේ මිනිස් ලෝකේ දිහා. සලකන කාලයක් නම් ඔන දෙවරු කතා වෙනවා මවුට සලකනවා පියාට සලකනවා පින් කරනවා කුසල් කරනවා කියලා. මෝදන්ති වත බෝ දේවා තාව තින්සාස ඉන්දකා. තාව තින්ස දෙවියන් හරි සතුටුයි. ඉන්ද්‍රයා සහිත සක්‍ර දේවේන්ද්‍රයා සහිත දෙවරුන්ට සතුටුයි. හායන්ති අසුරාකාය අසුරයෝ අඩු වෙනවා. පරිපූර්ෙන්ති දේවාකාය දේවකා දෙවියන්ගේ පිරිස වැඩි වෙනවා කියලා සතුටුයි කියනවා. පැහැදිලිනේ? ඔන්නෝක තමයි නිරයත් දිව්‍ය ලෝකෙත් කතාව. සෑම කෙනෙකුටම ඉන්නවා මව් කෙනෙක්. සෑම කෙනෙකුටම ඉන්නවා පිය කෙනෙක්. කොහේ හරි සමහර දරුවෝ මෙලෝ එළුව දකිනකොට මව නෑ, පියා නෑ. තම තමන් උපන් ඒ තම තමන්ගේ කර්ම ශක්තියේ. නමුත් හැම කෙනෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, හැම කෙනෙකුටම තාත්තා කෙනෙක් ඉන්නවා. සමහර අයගේ දරුවන්ට අම්මලා ආදරේ නෑ, තාත්තලා ආදරේ නෑ. තම තමන් උපන් හැටි තම තමන්ගේ කර්ම. නමුත් ඒ අයටත් මවක් ඉන්නවා, ඒ අයටත් පියෙක් ඉන්නවා. සමහර අයගේ තාත්තලා සල්ලාලයි, සමහර අයගේ මව්වරු සල්ලාලයි. නමුත් ඒ මවයි ඒ පියාය ඒතන්ට මවක් ඉන්නවා, පියෙක් ඉන්නවා. මේ ලෝකේ අන්තිම නරක වැඩේ කරන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා කියමු. අර දරුවා අර අම්මව මැරුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කල්පයන් නිරේ. අර තාත්තාව නැසුවොත් කල්පයන් නිරේ. ගුණ එතකොට මොකෙන්ද ඒක ආවේ? ඒ ඊතරම් පාපයක්. ඒ ඔහුගේ මවය, ඒ ඔහුගේ පියාය. දරුවනේ, අම්මා කෙනෙක් දරුවෙකුට වචනයක් කියන එකයි, දරුවෙක් අම්මා කෙනෙකුට වචනයක් කියන එකයි දෙකක්. මල් අම්මයි දුවයි මල් පූජා කරන්න ගියා. මල් ටික අරන් යනකොට මේ මල් ආසනේ මේ හැඩි වෙලා කැලි කසල. ඊට පස්සේ දුව අම්මට කිව්වා, අම්මා දුවට කිව්වා, දුව එහෙම ඉන්න මං ගිහිල්ලා මේ මල් ආසනේ හොදන්න වතුර අරන්. වතුර අරන් ඉන්න අතරේ අර පොඩි කෙල්ල මල් තියලා ආසනේ. අම්මට තරහ ගියා. තරහ ගිහලා කිව්වා, මේ වසලි මං එනකල් හිටියේ නෑනේ කියලා. තරහ ගියා දුවට. මං යයි වසලි උඹනේ. අනිත් පැත්තට දැම්මා. උපනූපන් ජීවිතේ අර කෙල්ල ඉපදෙන්නේ රොඩි කුලේ. අම්මා රොඩි කුලේ ඉපදුන්නේ.
අම්මලා දරුවන්ට යමක් කියන එකේ දරුවන් අම්මලාට යමක් කියන එකේ වෙනසක් තියෙනවා. දැන් අර බලන්න තාත්තා පුතාගෙන් අහනවා බංකුවේ ඉඳගෙන පුතා මොකෙද්ද මේ වීකුරුලෙක් ඇවිල්ලා ගේ කුරුලෙක් හරි ආයේ කුරුල්ල එහා පැත්තෙන් ඇවිල්ලා වහනවා පුතා කවුද ගේ කුරුල්ලේ තුන්වෙනි පාර අහනකොට කිව්වා මගේ ඔළුව කන්න එපා බලයන් මෙතන කියලා බැලලා පන්න ගත්තා. ඊට තාත්තා ගිහිල්ලා පොතක් අරන් ආවා අරන් ඇවිල්ලා කිව්වා මේක මේක කියවන්න කියලා. ඒකේ තියෙනවා මගේ පුතාට තුන්වෙනි අවුරුද්ද ලැබුවේ ළඟදී අපි දෙන්න උයනේ බංකුවක් උඩ ඉඳගෙන හිටියා. පුතා අපි ළඟට වී කුරුල්ලෙක් ආවා ගේ කුරුල්ලෙක්. ඊට පස්සේ පුතා එක්ක කවුද ගේ කුරුල්ලෙක්. ඔය විදිහට පුතා මගෙන් 21 වතාවක් ඇහුවා ඒ ප්‍රශ්නේම. මං ඒ 21 වතාවෙම තරහ ගන්න නැතුව උත්තර දීලා මගේ පුතාව මං තුරුළු කරගත්තා. අම්මලා තාත්තලා කියන්නේ වෙනම අය. දරුවෝ වෙනුවෙන් ඉවසන්න පුළුවන්. අපිට බෑ ඒක. අපිට බෑමයි. ලස්සන සූත්‍රයක් හම්බ වුණා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. මහණෙනි යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද අම්මටයි තාත්තටයි ආදරෙන් ඉන්නව දරුවෝ. ඒ පවුල් බ්‍රහ්මයා සහිතයි. ඒ ගෙදර බ්‍රහ්මයෙක් ඉන්නවා. බ්‍රහ්මයා ඉන්නවා. ඔයාලා ගෙදර බ්‍රහ්මයා ඉන්නවද? දැන් ඔයාලා ගෙවල් වල දූලා පුතාලගෙන් අහන්නේ අම්මලා ඒ කාලේ දැන් ගියා. උන්දලා අම්මලගෙන් හිමීට රවට්ටගෙන ඉඩම යාන්තම් ඔය ඉන්න ගේල් යාගෙන අතෑරලා හොඳට භූම දාන කටයුතු කරලා උන්දලා සේප් වුණා. දැන් ඔයාලගෙන් අහන්නේ ඔයාලා ගෙවල් වල බ්‍රහ්මයා ඉන්නවද? ඊට පස්සේ දේශනා කරනවා ඒ පවුල් ඒ කියන්නේ දරුවෝ දෙමව්පියන්ට පුදනවා නම් සත්කාර කරනවා නම් ඒ ගෙවල් වල මුල් ගුරුවරු ඉන්නවා. ඊළඟට යම් කුලයක කුල දරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දා වූ වෙද්ද ඒ පවුල් මුලින්ම ලැබෙන දෙවිවරු මුල් දෙවිවරු ඉන්නවා. පුබ්බ දේව ගෙදර දෙවිවරු ඉන්නවා. ඔයාලා ගෙවල් වල දෙවිවරු ඉන්නවද? කිසි සද්දයක් නැහැ. ඊට පස්සේ තියෙනවා මහලිනි යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද ඒ පවුල් දම්පැම් පිළිගැනීමට සුදුසු උතුමන් සහිත වේ. ආහුනේය උතුමන් ඉන්නවා. දන් දෙන්න සුදුසු උත්තමයෝ තමන්ගේ ගෙදර ඉන්නවා. ආහුනේය උත්තමයෝ ඉන්නවා කියලා වදාලා ඔයාලා ගෙදර ඕන වෙලාවක දන් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? මහණෙනි බ්‍රහ්මාති මාතා පිතරෝ බ්‍රහ්ම රාජෝ යනු මව්පියන් හට කියන නමකි. මුලින්ම ලැබෙන ගුරුවරු යනු මව්පියන් හට කියන නමකි. මුලින්ම ලැබෙන දෙවිවරු යනු මව්පියන් හට කියන නමකි. දම්පැම් පිළිගැනීමට සුදුසු උතුමෝ යනු මව්පියන් හට කියන නමකි. ඒට හේතුව කුමක්ද? මහණෙනි මව්වරු මව්පියවරු දූදරුවන්ට බොහෝ උපකාරී වූවෝය. දූදරුවන් ඉපැද්ද වූහ පෝෂණය කළාහුය. මේ ලෝකෙහි යහපත පෙන්වාහුය. පැහැදිලිද? ඊට පස්සේ මව්පියවරු බ්‍රහ්මරාජෝය මුලින්ම ලැබෙන ආචාර්යවරුය.
දූ දරුවන්ගේ පුද පූජාවන්ට නිසි වූ ඒ දෙමව්පියෝ දරු පරපුරට අනුකම්පා කරන්නෝය. එහෙන් නුවණැති දරු තෙමේ තම දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්නේය, ඇප උපස්ථාන කරන්නේය. අත උස්සන් දෙපා. අද එනකොට අම්මට තාත්තලාට වැඳලා ආපු ආවේ කවුද? උස්සන්න එපා අත. ඊට පස්සේ අනිවාර්යෙන් කරණේවා තියෙනවනේ විභාගෙට යනකොට. විභාගෙකට යනකොටවත් අම්මයි තාත්තට වැඳලා යන්නේ නැති දරුවෝ ඉන්නවා. ඉගෙන ගන්න එනකොට රස්සාවට එනකොට දැන් කොළඹ ළමයි ඇති ගම්වල ඉන්න ජීවත් වෙන මෙතන ඇති ගම්වල අය නමුත් කොළඹ රැකියාව ඉගෙන ගන්න ඒවට ආපු ඔබ ගෙදර ගිය ගමන් බෑග් එක තියලා අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳ දවසක් මතකද ආපහු එනකොට අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා ආවා මතකද ආහාර පානේනුත් වස්ත්‍ර සයනාසනේනුත් පුදන්නේය තම දෙමව්පියන්ගේ ඇඟ උලා නහවා දෙපා සෝදා උවටැන් කරන්නේය කොහොමද මට නම් සතුටුයි මං ගෙදර ඉන්න කාලේ මං උසස් පෙළ කරන කාලේ මං අම්මා නැති වෙලාවක අම්මගේ චීත්ත අරන් ගිහලා හොදලා වේලෙන්න දාන වතුර ගෙනල්ලා තියෙනවා ගෙදර. ඊට පස්සේ මහණ වුණාට පස්සෙත් තාත්තා ගෙන්නගෙන ඇවිල්ලා කේස් මේ රැවුල කපලා නාවලා හොඳ සර්මයි සර්ට් එකක් ගෙනල්ලා අන්දවලා මං සතුටු වුණා. දැන් ඔබ දිහා බලන්න මට සතුටුයි. අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්න කාලේ අපි සමහරවිට මුදල් ලැබෙන විදිහට යන් යන් රැකියාවල් කළා ඒ අධ්‍යාපන පැත්තේ අපිට අතට සල්ලි ලැබුණ ගමන් මට නම් මතක් වෙලා මතක් වෙන්නේ අම්මයි තාත්තයි මං සරමක් සර්ට් එකක් අම්මට ජීවිතයක් එහෙම තමයි ගෙනියලා තියෙන්නේ ඔබ ප්‍රමාද නෑ ඔබ මට මතකයි මං ඉස්සෙල්ලාම අපේ තාත්තගේ අතට සරමක් දුන්න වෙලාවේ තාත්ත ඇඬුවා මං හැවෙයි කියලා මගේ තාත්තට මට රෙදි ආරයක් දෙන්න බැරි වුණා ඒ අය ගුණධර්ම ඉගෙන ගන්නකොට එයාලගේ කාලේ ගිහිල්ලා ඔබ දැන් ඔබ ගැනයි මේ බලන්නේ මව්පියන් විශේෂ කරනු ලබන ඒ අප උපස්ථානයන් හේතුවෙන් නැනවත් වූ ඔහුට මෙහිදීම ප්‍රශංසා කරති පරලොව සුගතියට ගොස් වඩාත් සතුටට පත් වේ පරලොව සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි දැන් මෙතන තිබ්බද මේ මස් මාළු කන්න ඇති කතාව තිබ්බද මවුට සලකනවා පියාට සලකනවා ඒ ගෙදර බ්‍රහ්මයා ඉන්නවා ඇයි බ්‍රහ්මයා ඉන්නේ බ්‍රහ්මය තුළ පිහිටෙන ගුණධර්ම හතරක් තියෙනවා දරුවනේ මොනවද ඒ ගුණධර්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මෙත්තා කියන්නේ මෛත්‍රිය සැපේ කැමති අම්මලන් දරුවන්ගේ කොච්චර සැපේ කැමතිද කොච්චර සතුට කැමතිද ඔයාලා දන්නේ ඉස්සලාම ඔයාලා මේ ඉපදිලා ඔයාලගේ මූණ ඉස්සලාම දකිනකොට අම්මගේ සියලු දුක් නැති වෙනවා මොකද අම්මලාට තියෙන දුක දරුවනේ දරුවෙක් බිහි වෙනවා කියන එක දොර සිදුරකින් ඇත් පැටියෙක් එළියට එනවා වගේ
දරුවෙකු බිහි කරනවා කියන එක සමහර අම්මලා වින්නමු ගේම මැරිලා යනවා. වින්නමු ගේම මැරිලා යනවා. ඔයාලා ඉස්සෙල්ලාම කුසට ආවට පස්සේ අම්මයි තාත්තයි කොච්චර කඳුළු සැලුවද? ඔයාලා වෙනුවෙන් කොච්චර බාර වෙලා ඇතිද? දේවාල ගානේ බෝධිනාංශල ළඟ චෛත්‍ය ළඟ බාර වෙවි. ඔබ ගෙදර පළවෙනිම කෙනා නම් වැඩිමහල් දරුවට කොච්චර බාරහාර වෙනවද? හරිම බයෙන් ඔබ හදන්නේ. ඇයි අත්දැකීම් නැහැ? අම්මා කෙනෙකුට නිදා ගන්න බෑ. ඔයා නිදා ගන්නකොට බඹර චක්‍රවයි කැරකි කැරකි ඔළුව තියපු පැත්ත නෙවෙයි උදේ ඇහැරෙනකොට. කුස දරු අම්මලා එහෙම ඉන්නවා බඩ පොඩු වෙයි කියලා. ඇවිදිනකොට හනුමන් වාගයන්නේ හිමීට හිමීට අඩිය තියන්නේ. පඩිපෙල් වලින් හිමීට බහින්නේ. උණු වතුර බොන්න බයයි. තමන්ට කැමති විදියට උණු වතුර බොන්නේ. තමන්ට කැමති විදියට ඇල් වතුර බොන්නේ. කෑම අසප්පාය කෑම කනකොට අනිත් අය කියන එපා එපා දරුවට හානි වෙයි. ඊට පස්සේ ඒ වගේ දරුවන් හදන්නේ. ගම්වල තියෙන චාරිත්‍ර කුස දරු අම්ම කෙනෙක් හිටියොත් ගමේම මිනිස්සු දින බෙදාගෙන කෑම පිඟානයක් ගෙනත් දෙරයනවා. නොයෙක් යාදිනි පුද පූජා වත් තියෙනවා. ගැප් පෙළහර කෙරේවා තියෙනවා. ඔයාලව දන්නේ ඇයි දන්නේ? ඔයාලා කොළඹනේ. ඔක්කෝම සර්වන්ලට දෙන්නේ. පුළුවන් නම් දරුවෙක් බලට ආවම ඉදිරියට ක්‍රමයක් හොයාගනි. බඩත් දෙයි මේක හදාපල්ලා. මං රස්සාවට ගිහිල්ලා එනකල් කීයක් හරි හොයාගන්න. අම්මලා එහෙම නැහැ. අම්මලා එහෙම නැහැ. ඊරස් තාත්තා ඉන දොළදුක් ඉපදෙනවා. සමහර දොළදුක් අම්මලා තාත්තලාට කියන්න බයයි. ඒ කියන්නේ ඒක හොයාගන්න බෑ. මොනව හිතයිද කියලා හිතනවා. ලැජ්ජයි. සමහර අම්මලාගේ කන්වලින් සැර වෙනවා. අම්මලා දන්නවා. තමන්ගේ හිතේ තියෙන අදහස කියාගන්න බැරි වුණාට පස්සේ ලෙඩ වෙනවා. ඊට පස්සේ අහනවා අම්මලා තේරෙන අය ගිහිල්ලා අහනවා කියන්න මොනවාරි තියෙනවා නම් කියන්න කියන්න කියලා. ඊට පස්සේ කියනවා ඔන්න ඊට පස්සේ හොයා හරි ආසයි දොළු දුක් වලට කෑම හදලා ගෙනත් දෙන්න. අම්මලා කියන්නේ ඒ වගේ. කුසට දරුවෙක් ආවට පස්සේ අම්මයි තාත්තයි කොච්චර විරසක වුණත් ඒ දෙන්නට සෙනෙහ ඇති වෙනවා. ඊට පස්සේ කිව්වොත් මට අහවල් දේ ඕන කියලා ඕන දෙයක් ගෙනල් දෙනවා. ඒක අම්ම කෙනෙකුට ආසාවක් ඇති වුණා තමන්ගේ මිනිස්සයාගේ ලේ බොන්න. බිම්බිසාර රජතුමා මේන මේ උරේ පළලා එහෙ ලේ බොන්න දුන්නා. තාත්තලා ඒ වගේ. දැන් අරක තියෙනවා ඒ දුවව. දැන් ඔය බලපු අවසාන වීඩියෝ එකේ තිබ්බේ පොඩි දුවට හැම සැපයක්ම දෙනවා. තාත්තා හරි ලස්සනයි හැන්දි. දුව රචනාවක් ලියනවා. අපි තාත්තා මෙම ඒත් අපි තාත්තා බොරු කරනවා. ඇයි? එයා මහන්සි නෑ කියලා බොරු කියනවා. එයා දුවට පේන්නේ නැති වෙන්න මුට්ට කරගහනවා. වැසිකිලි හොදනවා. පාරවල් හොදනවා. බඩගිනි නෑ කියලා බොරු කරනවා. අම්මලා කොච්චර ඉන්නවද බඩගින්න තියෙද්දි බඩගින්න නැහැ කියන. මෛත්‍රිය. ඊට පස්සේ ඒ විදිහට ඊට පස්සේ බඩගින්න කෑම කන්න කියද්දී ඊට පස්සේ කියනවා දරුවන්ට ඕන ඕන දේවල් දෙනවා. නැති අගහිගකම් කියන්නේ. අම්මලා තාත්තලා ඒ වගේ. මුට්ටිය හූරලා දංකුඩ ටිකක් දරුවන්ට දෙනවා. මං දන්න අම්මා කෙනෙක් හිටියා.
මං අඳුරනවා ඒ අම්මා මං ගෙදර ඉන්න කාලේ ළමයා කාලේ ඒ අම්මා තේවන්තේ වැරට යනවා හරිම කෙට්ටුයි අපි ගේ ළඟින් යන්නේ ඊට පස්සේ ඒ අම්මා දරුවන්ට හාල් පතක් විතර ලිපේ තියලා දරුවන්ගේ කෑම ටික තියලා හොඳ වීට කනවා බුලත් එකක් කපලා වතුර බොනවා ආය බුලත් එකක් කපන වතුර බොනවා බුලත් විතයි වතුරෙනුයි ජීවත් වෙච්ච අම්ම කෙනෙක් ඒ වනාහි අම්මලා තමන්ට තියෙන දේ අම්මලා දෙනවා මෛත්‍රිය සැරදාන්නේ ඒක වෙනම එකක් අම්මලා තාත්තලාට හැඟීමක් එනවා මුන් අපේ මගේ කියන සංඥාව එනවා කෙලස් නැති පැත්තක් නෙවෙයි මේ කියන්නේ මාතෘ ස්නේහය පේතෘ ස්නේහය බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තාක් බන්ධන තියනවාද ඒවා පොඩි දේවල් යම්කිසි කෙනෙක් අම්මලා තාත්තලාගේ තියෙන මේ මව්පියන් කියන බන්ධනය ඇට 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 මිදුළු දක්වාම කිඳා බැහැලා මුගලන් මහරහතන් වහන්සේ කලින් ජීවිතයක ගෑනු කෙනාගේ වචනේ අහලා අම්මට ගැහුවානේ ගුටි කද්දින් කියන්නේ මොකන්ද පුතා උඹ බේරියනින් පුතා උඹ බේරියනින් කියලා මව්වරු ඒ වගේ පියවරු ඒ වගේ මෛත්‍රියයි මෛත්‍රි අනිත් ඔකෝඩම වෛර කරන්න පුළුවන් අම්මයි තාත්තයි අල්ලපු ගෙවල්ලායි තමන්ගේ සහෝදරගේ දරුවන්ටයි ඔක්කොටම තරහයි තමන්ගේ දරුවට මෛත්‍රියයි තමන්ගේ දරුවට මෛත්‍රියයි බ්‍රහ්මයෝ කියන්නේ ඒකයි සැර දානවා නම් හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා අපිත් අම්මයි තාත්තරට සැර කළා තියෙනවා දැන් දුක හිතෙනවා අදින් පස්සේ කරන්න එපා ඒ කියන්නේ ඒ දෙන්න විශේෂ නිසා කොයි තරම් අපුරු වුණත් කොයි තරම් අඩුපාඩු තිබ්බත් ඒ අම්මා ඒ පියා මොකද අපි එයාලට කියන වචනේ එයාලා අපිට කියන වචනේ වචන දෙකක් මේ ලෝකේ සෑම කාන්තාවකටම දොස් කියාගෙන කියාගෙන ගියාන්කේ එයින් යම් කර්මයක් රැස් වෙනවා නම් මවුට යමක් කියලා කර්මයක් රැස් වෙනවා නම් ඒ මවුට යමක් කියලා රැස් වෙන පාප කර්මෙන් 1000න් පංගුවක්වත් නැ මිනිසුන්ට බයින්න බැනින්ලා මවුට වචනයක් කීමේ පාපේ වැඩි මේ ලෝකේ පිරිමි හැම එක්කෙනාටම දොස් කිය කියා යන්න පුළුවන් පියාට දොස් කිව්වොත් එයින් රැස් වෙන පාපේ විපාක වැඩි මේ ලෝකේ ඔක්කොටම කෑම පිඟානයක් දෙන එක කෑම බෙදෙන එකයි මවුට කෑම පිඟානයක් දෙන එකේ පින වැඩි මට මෑණි කෙනෙක් මුණ ගැහුණා ඒ මෑණිගේ අම්මට කන්න නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයාලටත් නැහැ. මෙයාල ලැබෙන දේ පොල් කට්ටකට මේ පොල් කට්ටකට බත් ටිකක් දාලා හොදි ඩිංගක් දාලා වහ ගන්නවා. වහලා කෙහෙල් කොලයකින් වහගෙන හරක්ට වල් කපන්න යනවා කියලා ඒ ගෝණියක මේ කොටාගෙන වල් හොයාගෙන යනවා කියලා කැලේ යනවා. ඔය මහා පරිමාණයෙන් ගවපාලනේ නැතුව ගෙදරක හරකෙක් දෙන්නේ කැති කරගෙන එලා හරක් ඉන්නේ ගෙවල් වල හරක් නිදැල්ලි දාන්නේ නැහැ. ගෙදර එක්කෙනෙක් වෙනම ඉන්නවා උදේට හවසට වල් කැලෙන් ගෙනියලා කපලා ඌරියක් ගෙනලා දාලා එහෙම. ඊට පස්සේ මේ අම්මා හොරෙන් ගිහිල්ලා තමන්ගේ අම්මලා ගෙවල් වලට අම්මට අර පොල් කට්ටි කෑම ටික දීලා වැඳලා ඉක්මනට ඇවිල්ලා වල් කපාගෙන එනවා. හොරෙන් කරන්නේ කාටවත්. පස්සේ කාලෙක කොච්චර සතුටු නැකිද ඒ සතුට වෙන කොහොමද ගන්නේ
ඊට පස්සේ කරුණාව අම්මලා තාත්තලාගේ කරුණාව කියන එක පුදුම එකක්. මොන්න වැරදි තිබ්බත් මව මවමයි. පියා පියාමයි. ළමෙක් ඇවිල්ලා අහලා තියෙනවා අපේ අම්මා සල්ලාලයි. හාන්දුරනේ මොකද කරන්නේ දැන්? ඔබ මොන වගේ උත්තරයක් දෙයිද? සල්ලාල වුණත් අම්මා අම්මාමයි. මවට සැලකීම කියන එක අම්මගේ ගුණයක්ද දරුවන්ගේ ගුණයක්ද? ඒක අපේ ගුණයක් මිසක් ඒකට අම්මාගේ තාත්තගේ චරිතය අපිට අදාළ නැහැ. ඒක අපිට අදාළ නැහැ. ඒක එයාලගේ දෙයක්. ඒක එයාලා කරගහගෙන ගියාවේ. අපේ ණය ටික අපිට වෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. දරුවෙක් බිහි කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මං ඔය අම්මලා තාත්තලා මෙහෙම දුක් විඳිනවා කියලා කිව්වේ මං ඇහෙන් දැකපු අහලා තියෙන දේවල්. අපි දරුවෝ හදලා නෙවෙයිනේ. නමුත් දරුවෝ හදපු අම්මලා ඉන්නවා. තාත්තලා ඉන්නවා. ඒ අය විඳපු දුක එයාලා තමයි දන්නේ. රෑට දරුවා නිදි වරාගෙන අඬනකොට අම්මත් අඬනවා. තාත්තත් අඬනවා. පොඩි ලෙඩක් හැදෙනකොට දරුව උස්සගෙන දුවනවා ඉස්පිරිතාලවල බයට. දරුවන්ට කිරි දෙනකොට මේ පොඩි දරුව නියපොතු වෙන කාලට හූරනවා. මේ අම්මලාගේ මූණු ඇඟ හරියට හූරනවා. අම්මලා ලේ පෙරාගෙන ඉන්නේ. ආදරේ අම්මගේ මූණ කොනිත්තන්න අම්ම දරුවාව තුරුල් කරගන්නවා. මෛත්‍රිය. ඔයාලට කනට ගැහුවොත් අම්මයි තාත්තයි තුරුළු කරගනේද? අන්න ඔයාලගේ අම්මලගේ තියෙන වෙනස. දරුවා තමන්ගේ මූණ කොනිත්තද්දි දරුවට ගහපු එකම අම්ම කෙනෙක්වත් නෑ. ඔයාලගේ කනින් අල්ල හෙල්ලුවා නම් අම්මලා කියන්නේ වෙනස් ජාතියක්. ඊළඟ ඌරනවා. ඊළඟ ගහනවා. හරියට දරුවෝ ගහනවා අම්මලාන්න. පොඩි කාලේ තරහා වෙලා අඬ ගහනවා. ගහන්න දරුවාව වැළඳ ගන්නවා. ඊට අම්මලා තාත්තලා කියන්නේ එහෙම අය. ඊළඟ කිරි දෙනකොට හපනවා. හපන්න දරුවා තුරුල් කර ගන්නවා. ඒක දන්නේ අම්මලා. ඔයාලා දන්නේ නැහැ. මව්වරු කියන්නේ එහෙම අය. පියවරු කියන්නේ එහෙම අය. ඒ නිසා ඒ දෙමව්පියන්ට පැම් පොදක් දුන්නොත්, අඳින්න වස්ත්‍රයක් දුන්නොත්, ඉන්න හිටින්න පහසුවක් හැදුවොත් ඒක පිනක්. හැබැයි ණය ගෙවල ඉවර නෑ. ඔයාලා රස්සාවල් කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, ඉගෙන ගන්න අයට නම් ඔක එච්චර දැනෙන්නේ නැහැ. රස්සාවල් කරන අය දරුවනේ අම්මට තාත්තට කීයක් හරි යවනවා. කීයක් හරි යවලා ඔන්න අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ දරුවා නිසා. ඊට පස්සේ දරුවෝ හිතනවා අපි අම්මලාගේ තාත්තලාගේ ණයෙන් නිදහස් කියලා. හරිද? නිදහස් නෑ. මේ ලෝකේ අපි ඉස්සර ඉගෙන ගත්තා ඉස්කෝලේ යන කාලේ තාක්ෂණයේ දියුණුයි. ඒ තාක්ෂණයට කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එක, පිරිමියෙක් ගෑණියෙක් කරන එක. අද ඒක කරනවා. අද බටහිර තාක්ෂණයක් තියෙනවා. පිරිමියයි ගෑණුවයි කරනවා, ගෑණුවයි පිරිමියයි කරනවා තාක්ෂණයෙන්. ඒක සැත්කම් වලින්. ඒත් රතුපාන්ට ලේ කිරි කරන්න බෑ. රතුපාට ලේ කිරි කරන්න බෑ. ගමේ ගොඩේ ඔයාලා වගේ ඉගෙනගෙනවත් නැති, ඔයාලා වගේ හැන්දියට ඇඳගෙන පැළඳගෙන ඉන්නවත් නැති, චීතේ හැටේ ඇඳගත්
වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති ගමේ ඉන්න අම්මලා ලේ ටික කිරි කරනවා. අන්න අම්මලා. ඒක තාක්ෂණයෙන් කරන්න බෑ. ඒකයි. තරහපොන් ගහලා ගහලා ඕන දෙයක් බලලා. මැරිලා ගියත් කමන්නේ නැහැ කියලා අම්මලා ගෙදරින් පන්නනවා දරුවෝ. ඔයාලට නම් ගහලා නැති ඇති. අපිට නම් ගහලා තියෙනවා. පන්නනවා. මැරුණත් කමන්නේ නැහැ කියලා. අඳුර වැටිගෙන එනකොට මොකද කෝ කෝ කියලා පන්දන් අතට ඇරන් හුළු අත ඇරන් ගෙයක් ගෙයක් ගාන හොයනවා කෝ මගේ ළමයා කියලා. ඒකයි මම මතකයි අප මට විච්ච වෙනා මම මොකක් හරි වැරදක් කරලා අම්මලා ගැහුවා මම. ඒතර මං හරි ලැජ්ජයි. ලැජ්ජාවට මට ඒ වැරද්දට මට ආයේ මට හිතුණා මට බෑ ගෙදර ඉඳලා බෑ කියලා. මං ඈත ගියා අපි නෑ දෑ ගෙදරකට. හවස් වෙනකොට හැම තැනම හොයලා මට මතකයි රෑ එකට දෙකට අපේ අම්මා තනියෙන් හුළු අතක් අතට ඇරන් සොහොන් මැදින් මාව හොයාගෙන ආවා. අම්මලා ඒ වගේ හරි ලස්සන අම්මලාගේ ගැමි විස්තරයක් තියෙනවා ඔයාලගේ ඉස්කෝලේ පොත්වල ඇති දුම්මල ගලට ගිය අම්මා කියලා. හරි සිංහ බුදුද දන්නේ මට මතක නැහැ. හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා. හාල් ටික පොල් ටික තමන්ට ගන්න බොන්න ඕන දේවල් වලට ණය තියලා දරුවන්ගේ දේවල් සපයනවා. ඒ වගේ දැන් අර ටික 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 සමාජයේ සංකීර්ණ වෙලා පේන්නේ නැහැ ඒවා. පේන්නේ නැති වුණාට මේක ඇතුලේ තියෙනවා. සමහර මාතෘ සෙනෙහස පේතෘ සෙනෙහස කියන එක මේක ඇතුලේ කොච්චර තියෙනවා නම් ජාති ජාතිත් එනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මෞතුමිය ජීවිත පහකට පස්සෙත් ආවේ නැද්ද පිහිටක් හොයාගෙන? මතක නැද්ද සිද්ධිය? ජීවිත පහක් ඇවිල්ලා තියෙනවා පිටිපස්සෙන් තමන්ගේ දරුවා කියලා. ඒක අතහැර ගන්න බෑ. ඒ තරම් සෙනෙහසක්. මේ ළඟදී අම්මා කෙනෙක් ආවා. ඒක නම් කර්ම දෝෂයක්. හරි පුදුම සිද්ධියක් දරුවනේ. ජීවිතේ කර්ම විපාක විඳිනවා කියන්නේ ඔයාලවත් පින් කරගෙන ටික ටික මේ සසරෙන් නිදහස් වෙන්න බලන්න. ඉතාම සතුටින් යුවලක් විවාහ වුණා. මේ පෙරේ දවසක මාව මුණ ගැහෙන්න ආවේ. කුසට දරුවෙක් ආවා. එතකොට එයාලට මතක නැහැ කාලවක වano. කුස මේරුවා දවසක් වේදනාවට ඉස්පිරිතාල ගෙනිච්චා. ඉතින් කාලබලයට ඔක හොයාගන්න බැරි වුණා. ඉතින් හිතුවා දරුවා බිහි වෙන්න ළඟයි කියලා. සීස කරලා දරුවා ගත්තා. දරුවට මාස 6යි. කර්මය සසර. ඊට පස්සේ විහිදුරු පෙට්ටියේ දවස් 40ක් දාලා ඉඳලා ඕන දැන් දරුවට පොඩ්ඩක් උස්ම ගන්න. කියන්නේ පුංචි කාලේ මේ පද්ධති හරියට වැඩෙන්නේ නැහැ. සමහරට නහයෙන් හුස්ම ඇරම් පිටකනට ඇඟෙන් හුස්ම යනවා. පද්ධතිය හරියට හැදිලා නැහැ. මට වැඩි ඔයාලා දන්නේ නැති ඔයාලා විද්‍යාව දන්න නිසා. ඊට පස්සේ මේ කොහොම හරි දවස් 40ට දැන් පරිසරයට ඔරොත්තු දෙන විදිහට දරුවා හැදුවා. හුරතල්. ඊට පස්සේ මේ දරුවාව ගෙදර ගෙනාවා. මම හිතේ ගෑනු දරුවේ. ඊට පස්සේ කැවුව පෙව්ව ඇඟ වැඩෙන්නේ. පෙරේද මන් ළඟට එනකොට ඒ දරුවට වයස අවුරුදු 13යි. තවම ඔඩුක්කේ. ඇස් පේන්නේ නැහැ.
කතා කරන්න බෑ. කට දෙපැත්තෙන් කෙල වැගිරෙනවා. අම්මගේ ඇඟෙන් හිල්ලෙන්නේ නැහැ මොහොතක්. අම්මා වැසි කිලියන්නේ, උයන්නේ, පියන්නේ ඔක්කොම දරුවා වඩාගෙන. අම්මලා කියන්නේ දැන් මාත් එක්ක කතා කරගෙන ඉන්නකොට මං දැක්කා දරුවගේ දෙපැත්තේ කෙල පිහිනවා ඉඹිනවා බබාව. මං ඉස්සරහා පිට මේ දරුවා ඉඹි ඉඹා සිය වතාවක් වත් අවුරුදු 13යි. අම්මලා මං ළඟට ඒ අම්මා ආවේ අම්මට අසනීපයක් ඇදලා පිරි මේ පැන් ටිකක් ඉල්ලගෙන යන්න. එක දිගට ලේ වමන යනවා, ඔළුව පුපුරන්න වගේ ඔළුවේ වේදනාව. ඔළුව අල්ලගෙන දරුවා තුරුළු කරගන්නවා. වමනේ කර කර දරුවා තුරුළු කරගන්නවා. මව්වරු ඒ වගේ. ඒකයි අර ගැමි කතාවන් තියෙන උනහපුළුවා. උනහපුළුවාගේ මව්ට වටිනවා. දේවදත්ත දේවදත්තගේ මව්ට වටිනවා. දරුවන්ට දුකක් එනකොට පපුව උණු වෙනවා. පරදුක්කේ හදයන් කම්පේ තීති කරුණා. අනිත් අයගේ දුකේදී හිත කම්පාවට පත් වෙන එක තමයි කරුණාව. ඒ කරුණාව දෙමව්පියන්ට තියෙනවා. කොච්චර විරසක වෙලා හිටියත් ලෙඩක් දුකක් ආරංචි වුණ ගමන් අම්මලා තාත්තලා ළඟට එන්නේ නැද්ද? එන්නවාමයි. අර එක ගෑන් ළමෙක් ඉඩම ලියලා දුන්නේ කියලා අම්මට ගහලා ගහලා ගෙදරින් පන්නලා එන්න එපාන් කියලා ආදිහුණියම් කරලා එක එකවම් කරලා අවසාන කාලේ දුව ලෙඩ වුණා. කැලි කසල ගොඩේ අර අම්මා තමයි ඇවිල්ලා උපස්ථාන කරේ. අර අම්මමයි ඇවිල්ලා කැලිකුණු අත ගන්නෙ. ඒ කෙල්ල ඊට පස්සේ මැරෙනකොට කෑ ගැහුව ගිනි දැල්ලෙනවා කියලා. මැරුණා නිරේ. මන්නම් කියන්නේ මොනව නැතත් අම්මට තාත්තට ආදරෙන් ඉන්න. ඔයාලා මේ ඉස්කෝලේ ගිහිල්ලා රස්සාවක් කරලා ඔය කවුරුවනි hina වුණාට පස්සේ ජීවිතේම මේ බාහිරට පුදනවා. තමන් ජාතක කරපු අම්මා තාත්තා තඹ දොයිතුවකට ගණන් ගන්නෑ. හොරෙන් පැනලා ගියත් මාංශි දෙක වෙනකොට කුදලාගෙන එන්නේ කොහෙටද? අම්මා තාත්තා ළඟට. දරුවෙක් කුසට ආපු ගමම්ම කවුද මතක් වෙන්නේ? තමන්ගේ අම්මා මතක් වෙන්නේ. තමන්ගේ අම්මයි තාත්තයි දරුවෙක් ඇයි පටාචාරයටත් දරුවෝ ලැබෙන ලැබෙන කවුද මතක් වුණේ? අම්මා. අම්මලා තාත්තලා කියන්නේ ඒ වගේ අය. මෙත්තා කරුණා මුදිතා කියන්නේ දියුණු වෙන්න සතුටුයි. ඉහළට යනකොට හරි සතුටුයි. තන්තෝසි සතුට. මුදිතාව කියන්නේ ඒකයි. උපේක්ෂාව කියන්නේ ඉගෙනගත්ත ළමයයි ඉගෙනගත්තේ නැති ළමයයි දෙන්නම දරුවෝ මිසක්කා වෙනසක් නැහැ අම්මලා තාත්තලාට. ඔයාලා සමහර වැරදි කරනකොට අම්මලාට තාත්තලාට අහුවෙලා ඇති. කරබාගෙන ඉන්නවනේ. කරබාගෙන ඉන්නවා. පුතුම උපේක්ෂාව. උපේක්ෂාව කියන එක. හොඳට ජීවිතය ආපස්සට බලන්න අම්මලා තාත්තලා කරපු කැපවීම. ඒ වාගේ දෙමව්පියන්ට. ඊළඟට අපිට ධර්මයේ ඇහෙන ගුරුවරයෙක් හම්බුනේ පස්සේ. අකුරු ලියන ශිල්ප ශාස්ත්‍රය උගන්වන ගුරුවරයා හම්බුනේ පස්සේ. ඔක්කොම පස්සේ හම්බුනේ ගුරුවරු. පළවෙනි පූර්ව ආචාර්ය පළවෙනි ගුරුවරයන් කවුද? ඉස්සලාම ගවුමක් අඳින හැටි කිව්වේ කවුද? ඉස්සලාම කලිසංසර්ට් අඳින හැටි අපිට කියලා දුන්නේ අම්මා. අපි වෙලාවකට අනිත් පැත්තට ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහොම නෙමෙයි කියලා
අපිව වැටි වැටි ඇවිදිනකොට කොච්චර සතුටු වුණාද? අම්මා තාත්තා කියලා ඉස්සලාම අපේ පුතා දැන් අම්මා කියනවා කියලා ගමඩම කියනවා අම්මලා. අපේ පුතා දැන් අම්මා කියනවා. අපේ පුතා තාත්තා කියනවා. කියලා ගමඩම කියනවා. මම එක ප්‍රදේශයක ඉද්දී පැවිදි වුණාට පස්සේ මම ඉතින් ඔක්කොටම අම්මා තාත්තා කියලා කතා කරනවා. ඉතින් අපි කවුරුත් ඉතින් අම්මලා තාත්තලානේ. මම දවසක් තාත්තේ කියලා කතා කළා. කතා කළා විතරයි සට සට ගාලා කඳුළු වැටෙනවා. මං හැබැයි ඇයි තාත්තේ මගේ පුතා එහෙම කතා කරන්නේ නැහැනේ මට. තාත්තා කියලා අහන්න කොච්චර ආසාවක්ද? අම්මේ කියලා අහන්න කොච්චර ආසාවක්ද? පූර්ව ආචාර්ය අපිට හැම දෙයක්ම ඉස්සලා කියලා දුන්නේ අම්මලා. වැසිකිලික කක්ක කරන්නේ මෙහෙමයි. මතක නැද්ද? කකුල් දෙක දික් කරලා බබා කකුලේ වාඩි කරවගෙන මෙහෙම අල්ලගෙන ඉස්සලා කක්ක කරවනවා. ඔයාලට නම් මතක නැතුව ඇති. ඔයාලා ආපු ගමන් කොමඩ් එකේ නිඳගත්තේ. ඒ අම්මලා තාත්තලා දරුවෝ කියන එක හරි පුදුම එකක් ඒක. ඊට පස්සේ ඇඟිල්ලෙන් අල්ලගෙන යන්නේ. ගමනක් යනකොට කියනවා මගේ ඇඟිල්ල අල්ලගනින් කියලා. මේ ඇඟිල්ල අල්ලගෙන තමයි යන්නේ අපි. දවසක් මං අත මේ මං එවිලා වෙන එක්කෙනෙක් ඇඟිල්ලක් අල්ලගෙන මට වෙච්ච දේවල්. තරන් දෙමව්පියෝ එහෙම අය. ඒට ලොකු දෙකුත් නෑ. වත් පෝසක් කන්නේ ඔයාලට වගේ ලොකු අධ්‍යාපනයක් නෑ. ඔයාලා වගේ කැම්පස් ගිහිල්ලා නැතුව ඇති. උපාධි කරලා නැතුව ඇති. ඔයාලා වගේ කෝස් කරලා නැතුව ඇති. ඔයාලට වගේ අර කම්පියුටර් උබන්න බැරි ඇති අම්මලා තාත්තලාට. නමුත් ඔයාලට බැරි ගොඩාක් දේවල් ඒ අය කරනවා. ඉවසන එකම. ඔය විදිහට බලනකොට ඊළඟට පූර්ව දේවතාවා දේව කියන්නේ පිහිට වෙනවා. පිහිට වෙනවා සමාව දෙනවා. අපිට පිහිට වෙන සමාව දෙන්නේ කවුද? අම්මා තාත්තා. ඉස්සල්ලාම මට මතකයි සිද්ධියක්. පුතා හිටියා පුතා මේ බූරුව ගහන්න සූදුවට හුරු වෙලා සල්ලි ඉවරයි ගෙදර ආවා. අම්මා ගෙදර වී ටිකක් තිබ්බ. ඒ වී චුට්ටා ඒ වී ටික අවුවේ වේලෙන්න දදා හිටියේ. පුතාව ඇවිල්ලා කිව්වා අම්මා සල්ලි දියන්. ඊට පස්සේ කිව්වා සල්ලි නෑ කොහෙන්ද? නෑ නෑ කොහෙන් හරි ඕන නෑ කිව්වා. තරහා ගියා. ඇයි ඉවසන්න බෑනේ? ඉවසන්න බෑනේ. ජස් ගැහුවා අම්මට පයින්. අම්මා එහෙම වැටුණා. ඊට මෙයා බස් එකේ නැගලා ගියා. චන්දිනි ඉලන්දාරිනි. චන්දි ඉලන්දාරි කොහමද බස් වල යන්නේ? ෆුඩ් බෝඩ් එකේ. අරහෙන් බස් එකක් එනකොට මේ බස් එක අයින් කළා. අයින් කරනකොට මෙයා ඉල්ලලා හිටියේ ලයිට් කණුවක් ළඟ ගියේ අම්මට ගහපු කකුල ඒ වෙලාවෙම කැඩුනා. ඒවා දිට්ට ධම්ම වේදනිය. ඉස්පිරිතාල නවත්තලා ආරංචි වුණා. අර වේලා වේලා තියපු වී ටික කොටලා ඒකෙන් කැඳ ටිකක් හදාගෙන අම්මා යනවා ඉස්පිරිතාලේ. අම්මලා කියන්නේ ඒ වගේ අය. ඒකයි. හිතට ගන්න මගේ අතින් අම්මයි තාත්තයි නාවන්නේ කවද්ද? කොච්චර මේ අපේ අතින් බත් ඒ අම්මලා බත් ගුලි කර කර කැව්වද අපිට? කුරුල්ලෙක් කුරුල්ලෙක් ආන පුතන් කුරුල්ලෙක් කියලා අපි කට අරගෙන උඩ බලනකොට කටට බත් ටිකක් දානවා. ඒ වගේ අම්මලා තාත්තලා ඒ වගේ. අපිට අදටත් මතකයි අම්මලා තාත්තලා අර ගුලි කරලා දෙන බත් ගුලිය තරම් රස කෑමක් නැහැ. ඒකට මව මාතෘ සෙනෙහස එකතු වෙනවා. පීතෘ සෙනෙහස එකතු වෙනවා.
වහාම අදම සැරට කතා කරලා තියෙනවා නම් සමාව ගන්න දැන් දුර අද හවසට ගිහිල්ලා දුරකතනින් සමාව ගන්න ගෙදර ගිය වෙලාවක වැඳලා සමාව ගන්න රුවන්වැලි සෑය වඳින්න ගිය වෙලාවක සෑහේට වැඳලා මගේ මෞතුමියට පියතුමාට මගෙන් වරදක් වෙලා තියෙනවා නම් සමාව වෙන්න කියලා මව්ගේ ආශිර්වාදේ පියාගේ ආශිර්වාදේ දරුවෙන් පුදුම විදිහට ආරක්ෂා කරනවා කොල්ලෙක් කැලේට යන්න ඕන අම්මා මට කැලේ යන්න ඕන කියනවා ඊට පස්සේ එපා එපා කිව්වට අහන්නේ නැහැ ඊට පස්සේ කිව්වා ඵලයන් ඕන කොටියෙක්වත් කමන්නේ නැන් කාපන් කිව්වා කියලා දැන් පුතා කැලේට ගියා කැලේට යනකොට ඇත්තටම කොටියෙක් එනවා ඇත්තටම කොටියෙක් එනවා ඊට පස්සේ මෙයාට එකපාර මතක් වුණා අම්මා බැනපු එක ඊට පස්සේ මෙයා එකපාරම කෑ ගහලා කිව්වා අම්මා කියපු දේ නෙවෙයි හිතපු දේ වේවා කියලා අම්මා හිතන හිතනවද එහෙම ඒකයි මං උඹලට ආදරේ නෑ කික හොරෙන් හැරි හැරි බලනවා පුතා අඬයි දුව අඬයි කියලා මිනිස්සු ප්‍රශ්න කියාගෙන එනවා ප්‍රශ්න වලින් 100ට 50කටත් වැඩිය තියෙන්නේ දරුවෝ ගැන විඳින දුක දරුවෝ පව් කියලා ටෙලිෆෝන් අරන් දෙනවා පව් කියලා අම්මලාට කන්න බොන්නත් නැහැ ඕන 30-40,000ක ටෙලිෆෝන් එකක් අරන් දෙනවා ඊට පස්සේ ඔන්න දරුවා දැන් ජීවිතේම නැ මේක තමයි ඔබ 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 දැන් අම්මලාට ගලව ගන්න ඉතින් ඒකත් අඬාගෙන ඇවිල්ලා දැන් අපිට කියනවා අපි මොනවා කරන්නද සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකකට වාගේ මේ අහුනොත් ගලව ගන්න බෑනේ ඒක ඔයාලා දන්නවනේ අය ඔයාලා ටෙලිෆෝන් එක අස් කරන්න බෑනේ හරි පුදුම ඔය ඔයාලා අඩුම තරමේ ටෙලිෆෝන් එකට තියෙන ආදරේවත් අම්මයි තාත්තට තියෙනවනම් හරි යගේ ඒකයි මේච්චර කියලවත් මෙතන තෙත් ගතියක් එන්නේ නැත්නම් කාගේ හරි පුතෙක්ගේ හරි දුවෙක්ගේ හරි දරුවෝ ඒක අවාසනාවක් කැලණියට අම්මා පුතා වෑන් එකේ ওই සිද්ධිය බහල නැති අම්මා වරන් ආව අම්මට නැගිටින්න බෑ හරි වයසයි ඊට පස්සේ පුතා කිව්වා අම්මට අම්මා අන්න කැලණි චෛත්‍ය පේනවද ඔව් කිව්වා එහෙනම් මං අම්මා වෙනුවෙන් මල්වට්ටියක් තියලා ඉන්නම් අම්මා මෙතන ඉන්න කියලා සීට් එකේ අම්මා ඉඳවල අම්මට මල්වට්ටිය අත ගහන්න දුන්නා අම්මා මල්වට්ටිය අත ගහලා සෑයේ දිහා බලන් ඉන්නකොට කඳුළු දෙකක් වැටුණා ඊට පස්සේ පුතා අහන වෙයි කියලා ඊට පස්සේ කිව්වා මට සිද්ධියක් මතක් වුණා ඔයා ඒ කාලේ චූටි ඔයාන්ට කැලණියට පයින් යන්න බෑ ඊට පස්සේ මං කැලණිය වඳින්න ඇවිල්ලා ඔයාගේ අතට මල්වට්ටිය දීලා ඔයාව වඩාගෙන මම චෛත්‍ය වටේ තුන් වතාවක් ගියා මට මතකයි. තුරු පින තියෙන කෙනාට මෙතන උණු වෙනවනේ. මේ හදවත උණු වෙනවා කියන්නේ ඒක ඕන. ඊට පස්සේ අර දරුවා අර වයසක අම්මගේ අතට මල්වට්ටිය දීලා ඒ අම්මව දරුවෙක් විදිහට වඩාගෙන කැලණිය වටේ තුන් වතාවක් යනවා බලාගෙන ඉන්න අයට හරි සංවේගයක් වුණා මාතෘ ඉස්සර රජවරු ඉඳලා තියෙනවා මව්ගේ පා දෝණය කරලා ඒ වතුර වලින් තමයි ඔළුව හොදන්නේ රජුර උදේට මව ඒ මාතෘ සෙනෙහස ඒ දරුවෙක් මවකට දක්වන සෙනෙහස ඒක ඕන දරුවනේ මේ බුද්ධ ශාසනය ඉස්ලාම ධර්මය අවබෝධ කරන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වෙහෙසෙනකොට ඉස්ලාම උපදින සම්මා දිට්ඨියක් තියෙනවා ඒකට කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියලා පස්සේ තමයි චතුරාර්ය සත්‍ය තේරෙන්නේ
ඉස්සල්ලා උපදින්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියද ලෞකික සම්මාදිට්ඨියද? ලෞකික සම්මාදිට්ඨියේ පළවෙනි කාරණාව මොකද්ද? අත්ති මාතා මව් කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අත්ති පිතා පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඔයාලා ලොකු මහත් වෙනකොට ඔන්න විවාහ වෙලා ගෙවල් වලට යනවා. දැන් තමයි එළි රණ්ඩු පටන් ගන්නවා. පටන් ගන්නකොට කවදාවත් ඔය ඔයාලගේ ප්‍රශ්න වලට අම්මයි පුතාලයි මැදිහත් කරවන්න එපා. නැන්දම්මලාගේ ප්‍රශ්න වලට එයාලගේ යාලගේ දරුවෝ මැදිහත් කරන්න එපා. ඔයාලගේ අම්මා මෙහෙමයි මෙහෙමයි මට වද දෙනවා ඕවා කියන්න එපා. කො තමන් කරබාගෙන ඉන්නයි රණ්ඩුවට යන්න ඇතුව. අපේ මෙහෙයවීමකින් මවයින් පියයි මවයි පුතයි අතරයි අර්බුද ඇති කරවන්නේ. පියයි පුතයි අතරයි අර්බුද ඇති කරවන්නේ. ඇයි පාප කර්මය තමන්ගේ ස්වාමියාට සසරට ගෙනියන්න පව් ගොඩක් දෙන්නේ ඇයි? පිරිමි ළමයිනුත් දැනගන්න ඕන නැන්දමයි ඒලිගේ ප්‍රශ්නවලට මධ්‍යස්ථව මුහුණ දෙන්න. ඒ කියන්නේ කිසිම විදිහකින් මවට ගැරහිය යුතු නෑ, පියාට ගැරහිය යුතු නෑ. එලයි කරුණු කියන්න අම්මා මෙහෙම එහෙම කරන්න එපා, මෙයාගේ දෝෂ තියෙනවා තමයි අපි හදාගමු, රණ්ඩුවට යන්න එපා අම්මා, හොඳ නෑ මිනිස්සු හිනා වෙනවා, අපි පොඩ්ඩක් ඉවසමු. ඉතින් මොනව කරන්නද? ඉතින් අම්මලත් නැන්දම්මල ළඟ හිටියන්නේ එතකොට ඉවසගෙන හිටියානේ. එතකොට සමහරට අම්මලත් නැන්දම්මල ළඟ ඉන්නකොට බයිනකොට හිතරි දෙනවනේ, වචන කියවෙනවනේ කියලා කිව්ව ගමන් උන්දලට මතක් වෙනවා. උන්දලත් ඒ කාලේ වෙන අටපු නාඩගම් මතක් වෙනවනේ. ඊට පස්සේ එහෙම කියනවා. ඊට පස්සේ නෝනගාවටත් ඇවිල්ලා කියනවා අම්මත් එක්ක යන්න එපා, අම්මල වයසයිනේ. ඉතින් ඔය අය දරුවෝ කියලා අපේ කියලා අපි හදපු දේවල් කියලා ඔය එක එක දේවල් ඕවා ගණන් ගන්න යන්න එපා. පුදුම නුවණක් තියෙන්න ඕන මිලන්දාරින්ද මේවා ප්‍රශ්න විසඳන්න. බැරි නම් නොබැඳින්න ඕන. ඔය ප්‍රශ්න විසඳගන්න තේරෙන්නේ නැත්තම් ආවේගශීලී වෙලා හරියන්නේ නැහැ ප්‍රශ්න විසඳන්ති. හේතුව මවුනේ තමන්ගේ, තමන්ගේ අම්මනේ, තමන්ගේ තාත්තනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කළා තියෙනවා, තමන්ගේ මවට උපකාර කරන්න පුළුවන්, පියාට උපකාර කරන්න පුළුවන්. අඳින් අම්මයි තාත්තට අඳින්න වස්ත්‍ර නැත්තම් පින්වත් මහණෙනි, ඔබ පින්ඩපාතෙ ගිහිල්ලා ලැබෙන රිදි කෑලි ගිහිල්ලා අම්මයි තාත්තට අඳින්න දෙන්න. කෑම නැත්තම් පින්වත් මහණෙනි, ඔබ පින්ඩපාතෙ ගිහිල්ලා පින්ඩපාතෙන් ලැබෙන එකෙන් අම්මයි තාත්තට කන්න දෙන්න. එහෙම එකක් වස් වැසුවට පස්සේ අසුපීන ප්‍රධාන 10ක මහත්යාවත් ආරාධනා කළේ නැත්තම් ගෙදරට යන්න බෑ. නමුත් පින්වත් මහණනි, ආරාධනාවක් නැතත් අම්මා බලන්න යනවා, ආරාධනාවක් නැතත් තාත්තා බලන්න යනවා අවසර දීලා තියෙනවා. මහණ වෙන්න ආපු ගමන් මහනවා මව් කැමතිද, පියා කැමතිද. උපසම්පදාවෙන් සීමාවට ගියා මහනවා අනුඤ්ඤාතෝ සිමාතා පිතුහි, ඔබගේ අම්මා තාත්තා ඔබ උපසම්පදා වෙනවට කැමතිද? මේ ස්වාමීන් වහන්සේලා යන්තාක් ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේලාගේ පැවිද්ද තියෙන්නේ දෙන්නේගේ කැමැත්ත මත. කාගේද? අම්මයි තාත්තයි. ඒකයි පුදුම එකක් මේ මව්වරු පියවරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමාගේ මව්ට පිහිට වෙන්න තව තුසිත දිව්‍ය ලෝකෙට ගියා. මාතෘ දිව්‍ය පුත්‍රයා
බෝධිසත්වෙක් තම් අම්මගේ ඒ කුසේ දරාගෙන හිටපු පිනට ඒ මව් කලුරිය කළා පිරිමියෙක් කියලා ඉපදුනේ කාන්තාවක් නෙවෙයි මාතෘ දිව්‍ය පුත්‍රයා සෝවාන් හැබැයි ඉන්නේ තුසිත නිසා මිනිස් ලෝකෙට ඉච්චර ඉන්නේ මන් දැක්ක මාතෘ දිව්‍ය රාජ වන්දනාව කියලා මේ කාන්තා රූපයකට වන්දනමාන කරන මොකද්ද එකක් තියෙනවා ඒක ධර්මයට එකඟ නැහැ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ මවුට පිහිට වෙලා අහලා තිනෝනේ ඒකයි ඉතින් ඒ නිසා මව්පියා කියනකොට කල්පනා කරන්න ඕන පුදුම වෙනසක් තියෙනවා ඒ අම්මලා තාත්තලාගේ ඒ වෙනස අපිට අල්ලන්න බෑ මොකද අපි ඉන්නේ අමුතුම ලෝකවල අපි නෙවෙයි ඔයාලා අමුතුම ලෝකවල ඉන්න නිසා හොයන්න බෑ අම්මා කෙනෙක් චූටි දරුවෙක්ව නාවනවා පොකුණක් ළඟ පොකුණක් ළඟ නාවනකොට යක්ෂණියෙක් බලාගෙන හිටියා මේ දරුවා කන්න ඕන කියලා වෙස්මාරු කරගෙන ඇවිල්ලා කිරිය අම්මා කෙනෙක් විදිහට කිව්වා මම මේ දරුවාට කිරි ටිකක් දුන්නට කමන්නේ නැද්ද කමන්නේ කිව්වා ඊට පස්සේ අර දරුවා වඩාගෙන අම්මා දැන් අනිත් අම්මා නානවා ඇත්ත අම්මා අර යක්ෂණිය විස්මාර කරගෙන යා කිරි දිදි ඉන්න ගමන් මෙන්න පාර යනවා යා දරුවත් ඇරන් අම්මා ගොඩට ඇවිල්ලා පැන්නවා දෙන්න මගේ දරුවා දෙන්න කියලා පිටිපස්සෙන් යනවා උඹගේ කොහෙද දරුවා මේ මගේ අර කිරි සප්පයක් කොහොමද කියන්නේ දැන් මගේ අම්මා කවුද කියලා ඒ කාලේ DNA පරීක්ෂණයව නැහනේ මොක රජ කාලේ වෙච්ච එක ඊට පස්සේ මොකද කළේ ඒ දරුවාව මේ ඇරන් දැන් කෑග ගහ යනකොට යන්නේ මහෞෂධ පඬිතුමාගේ මේ සභාව ළඟ. ඒතර මහෞෂධ පඬිතුමා ගාවට ප්‍රශ්න ආවා. මහෞෂධ පඬිතුමා නම් එනකොටම දන්නවා කවුද අම්මා කවුද නැන්ති කියලා ඥානෙනේ. දැන් නමුත් අනිතයටත් මේක කියන්නේ ක්‍රමයක් එපැයි. ඊට පස්සේ කිව්වා හරි. දෙන්නම කියනවා මගේ දරුවා. දොසිකව හරි එහෙනම් එන්න දරුවා තියන්නේ කොහෙන්ද දැන් මෙතන නේුණ යක්ෂණී දරුවා තිබ්බා මෙතන ඊට පස්සේ කිව්වා දැන් එහෙනම් මේ දරුවා දෙපැත්තෙන් ඇදලා ඕන එක්කන ගන්න කියලා අම්මයි ඇත්ත අම්මයි යක්ෂණී දරුවා දෙපැත්තෙන් අදිනවා දැන් ඇදලා එක්කෙනෙක් අතෑරියා කවුද අතෑරියේ ඊට පස්සේ කව දැන් නවත්තන්න මිනිසුන්ගෙන් ඇහුවා දරුවෙක්ගේ දුකේදී වහා හඳුනාගන්නේ කවුද ඒක ඒක ඉවසන්න බැරි කාටද ඇහුවා එහෙනම් ඇත්ත අම්මා කවුද ඇහුවා අරයා ඊට පස්සේ කිව්වා මේ අම්මා කෙනෙක් නෙවෙයි මේ යක්ෂණියා කියලා යක්ෂණීට අවවාද කරලා පිටත් කළා අම්මලා ඒ වගේ මං දැක්ක බටහිර මොකද්ද අර පරීක්ෂණයක් කරලා තිබ්බා දරුවන්ගේ ඇස් වහලා අම්මලා තියෙනවා තියලා දරුවන්ට කියනවා අම්මලා හොයාගන්න කියලා හැම දරුවෙම තමන්ගේ අම්මා හොයාගන්න චූටි ළමයි චූටි බබාලා මෙහෙම ඇස් දෙක දරුවන්ගේ ඇස් වහලා අම්මලා ටික පොලිමෙට ඉඳලා කියන ඔයාගේ අම්මා හොයන්න කියලා මෙහෙම අල්ලලා මූණල්ලා තමයි හොයාගන්නේ මූණල්ලනට දැනෙනවා දරුවන්ට ඒකයි ඒ නිසා දැන් ඔබ අනාගතයේ අම්මලා තාත්තලා ඉන්නවනම් දරුවන්ට ඒ සෙනෙහස දෙන්න දැන් මේක කියනකොට මට හිතෙනවා සමහර අයට හිතෙනවා අපේ අම්මගෙන් ඔය ආදරය අපිට ආවේ නැහැ තාත්තෙන් ආවේ නැහැ දරුවනේ මේ කියන්නේ ඔබගේ ගුණයක් ගැන ඔබ දෙමව්පියන් ආදරයක් ඇති කරගන්න ඕනේ යාළගේ දුර්වලතා හිතන්නේ නැතුව තමන්ගේ ගුණයක් දියුණු කරගන්න උපකාරයක් ලැබෙනුනේ ඒක බාහිරට දාන්න එපා. ඒක තමන්ට ගන්න. ඔබට නොලැබුණ දෙයක් තියෙනවා නම් ඔබ ඔබගේ දරුවන්ට ඒ දෙය දෙන්න. ප්‍රශ්න ඉවරයිනේ. ඒකයි. ඒ නිසා අම්මා තාත්තා කියන්නේ එහෙම කෙනෙක්.
මව්වරු පියවරු කියන්නේ එහෙම කෙනෙක්. එතකොට ඔන්න රස්සාවක් කරලා පොඩි සොච්චමක් හොයලා අම්මලා තාත්තලාට දෙනවා. අම්මලා තාත්තලාට එදා රුපියල් 10න් 5න් රුපියල් 725 වියදම් කළා. පොඩි මුදල් වියදම් කරලා මේ කාලේ හිටියේ. දැන් ළමයා රුපියල් 10000ක් දෙනකොට අම්මට ලෝකයක් දුන්නා වගේ. එතකොට අම්මලා අහිංසක නිසා කියනවා මොකද්ද? මගේ දරුවෝට පින් සිද්ධ වෙන්න ඕන කියලා පින් දිදී තමයි අරක ඉනේ ගහගෙන ඉන්නේ. සමහර අම්මලා ආදරේ වැඩිකමට කියනවා අපි දරුවන්ට ණය ගැති කියලා. හරිද? සම්පූර්ණයෙන්ම වැරදි. දරුවෝ අම්මලාට ණය ගැති. තාත්තලාට ණය ගැති. දෙමව්පියෝ දරුවන්ට ණය ගැති නෑ. හරි මේ දැඩි මේ ළමයි ඉගෙන ගන්නකොට මන් ළඟට අම්මා කෙනෙක් අඬන ආවා. දුව කැම්පස් එකට දාලා මේ මොකද්ද ලැප්ටොප් එකක් ඕනමයි. ඕනමයි කියලා ලියුම් එවනවලු. ඒ ළමයාම දන්නවා ගෙදර කණ්ඩත් නෑ කියලා. ඇයි මොකද මේ වෙන්නේ? මොකද මේ වෙන්නේ? මට මතකයි අපිට ඉගෙන ගන්න කාලේ අපිට මුදල් අගහිකම් එනකොට මට නම් මගේ යාළුව ගොඩාක් ඉඳලා තියෙන්නේ පන්තියේ. ඉන්ටර්වල් වෙලා මම තනි වෙනවා. විවේක කාලේ මම තනියෙන් ගහක් යට ඉන්නවා. මම යාළුවොත් එක්ක යන්නේ නැහැ. යාළුවොත් එක්ක කැන්ටිමට ගිහිල්ලා කන්න අපිට සල්ලි නැහැ. පන්තියට ආව මම ඔක්කොමත් එක යාළුවෝ. අපි එහෙම හිටියේ දෙමව්පියන්ට වද දෙන්නේ නැතුව. ඊට පස්සේ ඉස්කෝලේ ට්‍රිප් යන දවස්වලට අපි ගෙදර නවතිනවා. ගෙදර ගහනවා ඇයි කියලා. නෑ අද මේ ටීචර් නෑ කිව්වා. ගෙදර නවතිනවා. සල්ලි இல்லන්නේ. ඒතර අගහිගකම් අපි පුළුවන් විදිහට බෙදා හදා ගන්න ඕන. මේ දෙමව්පියන්ගේ ලේ ටිකත් හොරගෙන බීලා දැන් මේ පණ යන්න කලින් පණත් කන්න හොඳ නෑ දරුවෝ. ඒ නිසා එහෙම කරන්න එපා. ඊට පස්සේ අඬ 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 ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ මං දන්න ළමෙක් ගාව තිබ්බ එකක් කරුණු කියලා ඒ අම්මව සනසන්න දීලා යවුවා. කෙන අඳුරන කෙනෙක්. පව්. තමන් ඒ තමන් තමන්ගේ තත්ත්ව මේක තියෙන්නේ පෑහෙන්න යනවා. ධන කුේරයාගේ ළමිනුත් එනවා. දුප්පත් එක්කෙනා තර අම්මලාම මහන්සිල උගන්නලා උගන්නලා ඵලයන් ඉහෙලටම කියලා යවනවා. ගියාට පස්සේ සැසඳ දෙන්න හදනවා. ඒතට ඒවටත් අර දෙමව්පිය මූණ දෙන්නවා. අනේ පව් කොහොම හරි හිඟා කාලා දරුවෝ පෝෂණය කරනවානේ. හිඟා කාලා දරුවෝ පෝෂණය කරනවා. රහසක් කියන්නම් මන් දන්න. මේක අවුරුදු ගණනාවකට කලින් වෙච්ච දෙයක්. දුප්පත් අම්ම කෙනෙක් පලා විකුණා විකුණා දරුවට උගන්වනවා. උගන්වලා 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 ඉහළටම යවුවා. එතකොට මෙයා කලාංශෙන් ඉස්සර ওই සබ්ජෙක්ට් අඩුයිනේ. ඊට පස්සේ කලාංශෙන් ඉහළට ගිහිලා විදුහල්පතිවරයෙක් විදිහට පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් විදිහට පත්වීමක් ගත්තා. දැන් ලොකු ඉස්කෝලේ මහත්තයා. ගේ දොර හදාගත්තා. ටීචර් කෙනෙක් කසාද බැන්දා. අනේ අර අම්මා වෙවුලනවා. අර අම්මා කැතයි. අම්මලා වැහැරුණේ අපි වෙනුවෙන් කඹරලා. ඊට පස්සේ අම්මා කැතයි. ඊට පස්සේ කල්පනා කරා දැන් එක එක සර්ලත් එනවා ළමයිනුත් එනවා ගෙදෙට්ට. මුන්දැතියන් හිටියොත් හරි නෑ කියලා. ගමේ පරණ පැල්පතට අම්මව යැව්වා. යවලා ඒ ගෙදර නෑදෑ කෙනෙකුට කිව්වා මං සල්ලි ටිකක් දෙන්නම් මේ අම්මව බලා ගන්න. ඊට පස්සේ අම්මට තනියෙන් හිඳලා හිතලා හිතලා අම්මට පිස්සු හැදුනා.
කොණ්ඩෙ කඩා දා ගන්නවා. අර බලා ගන්න එක්කෙනා ගිහිල්ලා කිව්වා සර් අම්මා කොණ්ඩෙ කඩා ගන්නවා. කපපන් කොණ්ඩෙ කිව්වා. එහෙනම් කොණ්ඩෙ කපුවා. ඉතින් අම්මට සීකල්පනාව අඩුයිනේ. ඊට පස්සේ පින්වතුනි සත්‍ය කතාවක් මේ කියන්නේ. ඊට පස්සේ අම්මා චීත්‍ය ගලව ගන්නවා. පිස්සුනේ. ලොකු සර් මේ අම්මක් තීතේ අන්දපන් ගවුමක් කෙව්වා. ඊට පස්සේ මොනවද බායි ගවුමක් ඇඳුවා අර අම්මට. ඒකල ඉනේ දැන් පටියක් ගැට ගහලා තියෙනවා. මොනවත් නැතුම් වතුර පොදක් බීලා බීලා ටික කාලයක් යනකොට අම්මා මැරුණා. පුතා ඉන්නේ බලන්න. පුතාට වාහනේ ඒ පැත්තෙම කාර් එකක් තිබේ යාට. ඊට පස්සේ අරය රෑදෙර හැමද ඈතට පයින් ගිහිල්ලා ගිහිල්ලා කිලෝමීටර් ගණනක් ගිහිල්ලා කිව්වා මේ සර් අම්මා මැරුණා. අයියෝ ඉක්මනට එලි වෙන්න කලින් අපේ ගෙදරට අරන් වාරින්. මේ කතාව කියන්නේ ඒ අම්මව ගෙනියපු කෙනා මේ කියන්නේ මන් නෙවෙයි මට කිව්වේ. එයාට ගෙනියන්න විදිහක් නැහැ. අම්මව ගෝණියක් ඇතුළට දැම්මා මිනිහා. ඇයි පොඩිනේ කෙට්ටුනේ කෙහෙල් කණක් ගෙනියනවා වගේ කරෙන් කිලෝමීටර් ගණනාවක් බිම තිතිය ගෙනිච්චා. ගෙනියලා පහවදා අර සර්ගේ ගෙදර පේ නැති වෙන්න බැනර් ගහලා ලොකු ඉස්කෝලේ මහත්තයාගේ මෑණියන්ට නිවන් සුව හැම තැනම. පැහැදිලි නේද කතාව? අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ මේ ලොකු ඉස්කෝලේ මහත්තයා බොහොම සත්ගුණවත් කෙනෙක්. කිසි කෙනෙකුට බරක් දුන්නේ නැහැ. මේ අම්මා ගෙදර ඉන්නවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ තරම් දෙවියෙක් වාගේ උඩ තට්ටුවේ කාමරයක ඉඳලා උපස්ථාන කළේ. කියලා ගුණ කතාව. ලක්ෂ එකහමාරයි මිනි පෙට්ටියට. මොකටද? මොකටද මේවා? ගුණ කතන මොකටද? කර්මය කොහොමද? දැන් ධන කුවේරෙක්. දැන් ධන කුවේරෙක් කවුරුවත් දන්නේ නැහැ. ඔය දෙතුන් දෙනයි කතාව දන්නේ. දැන් නරටමයයි මේක. ඉතින් ඇයි එහෙමනේ? මැරුණට පස්සේ විතරක් සෝබනයක් ඇයි? බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි, අම්මයි තාත්තයි දෙන්න මේ උරේ තියාගෙන අවුරුදු 100ක් සලකනවා දරුවේ. කවලා පොවලා සුප්පති කාර්යය කළේ නැහැ. මනා උපකාර කළේ නැහැ කියනවා. ඒ විදිහට කළා සලකලා ණය ගෙවන්න බෑ. පින්වත් මහණනි, ඒ තරම් දෙමව්පිය දරුවන් උපකාරයි. බුදු කෙනෙක්නේ මේ කියන්නේ. අපි මොනවද දැනගනද? ඒ නිසා පින්වත් මහණනි, දෙමව්පියන්ගේ ණය ගෙවෙන්න නම් ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේලා පිහිටවන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා දෙන්න, ධර්මයේ ගුණ කියලා දෙන්න, සංඝයාගේ ගුණ කියලා දෙන්න, සෑයවල් බෝධිවල් වඳින හැටි කියලා දෙන්න, සද්ධාව ඇති කරවන්න, උපක්‍රමශීලී වෙන්න ඕන. එකපාරම චතුරාර්ය සත්‍ය කියන්න යන්න එපා. ඉස්සෙල්ලා යන් බලන්න කියලා ගෙන්නන එනවා. ඉස්සෙල්ලා නිකන් ඇවිද්දවන්න ඕනේ. ඊටසේ සංඝ දාන හිම තියෙනකොට ඒ දානවලට ගිහිලා අම්මේ පිරිකරක් පූජා කරන්න ඔයාගේ අතින් කියලා පිරිකරක් අරන් දීලා පිරිකරක් පූජා කරනවා. ඊට පස්සේ අම්මා අද වන්දනාවක් තියෙනවා යන් කියලා වන්දනාවට ගෙන්නලා එනවා. අම්මේ අද බණක් කියනවා, අපි පැයක් විතර ඉඳලා යමු. උපක්‍රමශීලව ටික 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 ධර්මයට යොමු කරවන්න. ඥානේ පාවිච්චි කරන්න. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද අම්මව ගත්ත හැටි?
ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවෙහිලා පිහිටවන්න ඕන. එතකොට ණය ගෙවෙනවා. සීලේ නැති දෙමව්පියෝ සීලෙහි පිහිටවන්න ඕන. ටික 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 බොනවා නම් ඒ වගේ ඈත් කරවලා උපක්‍රම සීලෙ වෙන්න ඕන. දරුවෝ වැරදි කරනකොට ඒ දරුවන්ගේ වැරදි නැවත නැවත කරද්දී දෙමව්පිය උපේක්ෂාවටපත් වෙනවා. කියන හැම වෙලාවෙම නතර කරන්න නතර කරන්න නතර කරන්න නැතිකොට ආයෙත් කියනවා අතාරින්නේ නැහැ දෙමව්පියෝ. ඒ වගේ එකවතාවක් දෙවතාවක් කියලා නතර කරන්න එපා අතාරින්න එපා. නිතර නිතර කරදර කරන්නත් එපා. කාලෙන් කාලෙට කාලෙන් කාලෙට හැම වෙලාවෙම ගුණයක් දකින්න. වෙහෙර විහාරයකට ගියේ නැති අම්මලා තාත්තලා දැන් යනවනේ කියලා හිතාදා ගන්න. ඔක්කොම එකපාර බෑ. සීලේ නැති අය සීලේ පිහිටවන්න ඕන. බොරු කියනවා නම් කියන අම්මා උච්චර බොරු කියන්න එපා. තාත්තා බොරු උච්චර බොරු කියන්න එපා. හොඳ නෑ පව් සිද්දෙනවා අපි දන්න දෙයක් කියලා නිහඬ වෙමු. දෙතිස් කතා. ඊට අනේ ඕව කතා කරලා නෑ අම්මේ නිහඬ වෙමු. ආණ්ඩුව පෙරලන්න කතා කරන අනේ ඕව වැඩන්නේ අපි දෙන්න මොනව කරන්නද කියලා ඒ වගේ අර ඒකට සපෝට් එකක් නොදී ඉන්න ඕන. කාලයක් යනකොට තමන්ගේ දේ අනිත්‍යය අනුමත නොකරනකොට නිහඬ වෙනවා. ඒතර යාගේ සීලයට අපි උපකාර කළා වෙනවා. ඊළඟට ඔයා සිල් ගන්න. සිල් ගන්න කියලා කෑම් බීම ටික හරි ගස්සලා දීලා ළඟට ඇවිල්ලා ගෙන්නගෙන එන්න ඇවිල්ලා. ඉස්සලාම රැලි වෙනකල් හිටපන් කියලා නෙමෙයි. ටික ටික අම්මලා අද හතර වෙනකල් හරි ඉන්න කියලා තමයි ටික 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 හුරු කරවන්නේ. සීලේ නැති අය සීලේ පිහිටවනවා. ශ්‍රද්ධා සීල ඊළඟ ඡාග සම්පත්තිය. දන් දෙන්නේ නැති අය දන් දෙනවා. හරියට තියෙන ඔය ඒව එක එක්කෙනාගේ ගුණනේ. එක එක්කෙනාගේ ගුණධර්ම දන් දෙනවා. ඉතින් අම්මලා තාත්තලා ලෝභයි කියලා ලෝභ වුණත් අම්මා අම්මමයි. තාත්තා තාත්තමයි. ඒ නිසා අම්මා තාත්තා ලෝභයි නම් ත්‍යාග සම්පත්තිය පිහිටවන්න ඕන. කොහොමද ත්‍යාග සම්පත්තිය පිහිටවන්නේ? අර වගේ අම්මේ මට හරි ආසයි සංඝයාට පිරිකර පූජා කරන්න අම්මගේ අතින් පූජා කරන්න කියලා අපි වියදම් කරලා අම්මගේ අතින් පූජා කරනවා. එහෙම ඉස්සල්ලා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ කියන අම්මත් මහන්සි වෙච්ච දෙයකින් යමං පූජා කරමු කියලා පොඩි දෙයක් කියන්න ඕන. ඒ වගේ හිමීට 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 පුරුදු කරවන්න පුළුවන්. මම එහෙම කරලා තියෙනවා. පුළුවන්. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඡාග සම්පත්තිය පිහිටවන්න ඕන. දන් දෙන තැන්වලට ගෙන්නගෙන යන්න ඕන. දාන ගෙවල් වලට ගෙන්නගෙන යන්න ඕන. ඊළඟට අම්මගේ තාත්තගේ උපන් දිනේ එන දවස්වලට සත්තු ගෙනල්ලා සත්තු නිදහස් කරවන්න. අබේ දානේ දෙන්න. ඊළඟට දුගී මගේ ආචකෙනුට ගෙදර කෑම ටිකක් හදලා ටවුන් එකට ගිහිලා දෙන්න. සංඝයාට දාන ටිකක් පූජා කරන්න. ඒකයි හිත පාටු කරගන්න එපා. දන් දීමේ වැඩිම පින රැස් වෙන්නේ සංඝයාට දුන්නොත්. නමුත් අන් අයට දුන්නත් දීමේ විපාක තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා පුරුදු කරවන්න. දැන් සමහර අය හරියට මේ සංඝයාට කැමති නෑනේ. මේ ඉස්සර ලට්ට ලොට්ට හිතේ තියාගෙන. ඒ නිසා එකපාර වෙන්න අපි යන් ආසරණ කෙනෙකුට දෙමු. එහෙම කරන්න ඕන. එතකොට දාන සම්පත්තිය පිහිටවනවා. ත්‍යාග. ඔයාලා කරන පින් අම්මලා තාත්තලා කරවන්න. ඊට පස්සේ සද්ධා සීල ඡාග. ඊළඟට ඊළඟ මොකද්ද? ඔව් ප්‍රඥා සම්පත්තිය පිහිටවන්න ඕන. ජීවිතය ගැන කියලා දෙන්න ටික ටික මේව නැති වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. කියනවා මේ ලොකු අක්ක එන්නේවත් නැහැ. ඕක වෙනුවෙන් මම මැරුණ මැරිල්ල දන්නේ මං විතරයි. මං කෑවේ නැහැ, බිව්වේ නැහැ. එදුර මේ උසි ගන්නන්න හොඳ නැහැ. කිය අනේ ඔහොම තමයි. යාලට කරදර ඇති අම්මා. හැම වෙලාවෙම අම්මගේ ද්වේෂය අඩු කරන්න, තාත්තලාගේ ද්වේෂය අඩු කරන්න දරුවෙක් කටයුතු කරන්න ඕන. එදුර යාලා ගුණ හිතනවා, ප්‍රඥාවෙ පිහිටනවා. අනිත්‍ය ගැන කියලා දෙන්න, වෙනස් වෙන එක ගැන කියලා දෙන්න. අම්මේ ඉක්මනට අපි මැරිලා යනවා. අපේ ආයුෂ එච්චර නෑ. මේ මිනිස්සු මැරෙන හැටි දැක්කම අපේ ආයුෂ කොච්චරද කියලා කියන්න බෑ.
අම්මලාට කලින් අපි මැරෙන්න පුළුවන්. අපි තරහයෙන් මැරිලා ගියොත් හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. නරක තැනක ඉපදෙන්නේ. බලන්න රහවල් ගෙදර අම්මා මැරිලා ගිහලා පිරිතෙක් වෙලා ඉපදිලා ඒ දරුවෝ ඔක්කොම එකතු වෙලා අන්න මතුරලා බෝතලයකට දාලා වැවට ගිහින් දාලා තියෙනවා. ඒතර ඒ දරුවෝ අර මැරිච්ච අම්මට සාධාරණයක්ද කලින්. ඒ නිසා තරහයෙන් මැරෙන අය ගිහලා කොයි හරි නරක තැනක ඉපදුනොත් කවුද පිහිට වෙන්නේ? ඒ නිසා ඕවා හිතන්න එපා. ඕවා අතෑරලා ධර්මයේ පුරුදු කරන්න, බණ අහන්න, සීල් රකින්න, පන්සල් යන්න, රුවන්වැලි සෑය යන්න, දළදා හාමුදුරුවෝ වඳින්න කියලා පින් ධර්මය අහන්න, පොත් බලන්න, ශ්‍රද්ධා ටීවී එක දාන්න, එහෙම දාලා කියලා කියලා පුරුදු කරවන්න. හරියට උපක්‍රමශීලී වෙන්න ඕන ඥානෙ. ප්‍රඥාව ඉතින් අනිත් අයට දෙන්න තමන්ටත් තියෙන්න ඕන. මොකද්ද ප්‍රඥාව? තමන්ටත් තියෙන්න ඕන. එහෙම ටික 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 ඒක දැන් මෙතන ඉන්න අම්මලාට හිතෙනවා ඇති, අපේ අම්මලා තාත්තලා හිටියනම් අපි දෙනවා ඥානෙ කියලා හිතනවා. දැන් එයාලා හිතනකොට එයාලා අම්මලා තාත්තලා නැහැ. දැන් ඔයාලා හිතනකොට ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒ නිසා ඔයාලා ජීවිතේට එකම එක දවසක් හරි අම්මලා ඔයාලගේ අතින් ආවන්න. ඔය චූටි දරුවෝ ඉන්න ගෙවල් වල දරුවෝ නාවන හැටි බලන්න, අපිත් ඔය වගේ අම්මලා නැහැවේ. වතුරෙන් ඔළුව ටිකක් උස්සලා අර මද රස්නේ වතුර තියලා ඒකේ මේ අම්මලා මේ අත ඇතුට යව යවා බලනවා රස්නේද කියලා. හිල් වෙච්ච පොල් කට්ටුවක් හරි කෝපයක් හරි අරන් වතුර අරන් ඔළුවට දාන, ඔළුවේ බරාඩු වෙන්න කියලා. මේ හැම නහයක්ම අම්මලා අතගග හදලා තියෙන ඒවා. දරුවෝ ඉපදෙනකොට අපේ ඇඟේ යන් යන් කොටස් අංග විකලයි. දරුවෝ තමයි මේ නහය, අම්මලා තමයි මේ නහය හදන්නේ, මේ මූණු හදන්නේ, මේ අතපය හදන්නේ අම්මලා, ඇඟ හදන්නේ අම්මලා, කකුල් ටික දිගෑරලා හදන්නේ අම්මලා. පුදුම එකක් ඒ අම්මලා දරුවෙක් හදන්න මේ විඳින දුක. මම මේ දැකපු ඒවා කියන්නේ. කියන්නේ පුංචි කාලේ අපි ගෙවල් වලට ගියාට පස්සේ අනිත් අම්මලා දරුවෝ නාවනකොට අපි බලන් ඉන්නවා අපිත් මෙහෙම වෙන්න ඇති කියලා. නැත්නම් මට මතක නෑ මන් නාවප හැටි. ඒ වගේ තමාට ණය පමුණුවගෙන බලන්න අපිටත් මෙහෙම තමයි කියලා. ඒ වගේ ආදරෙන් සෙනෙහසින් ඒ දෙමව්පියු ගැන කටයුතු කරනකොට ඒ ගෙදර බ්‍රහ්මයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා. ඒ ගෙදර පහන් තියන්න ඕමනාවක් නැහැ. ඒ අයට තමයි දෙවිවරු සත්කාර කරන්නේ. ඒ ළමයිගේ ජීවිතවලට පුදුම විදිහට ආශිර්වාද සැලසෙනවා. අම්මලා තාත්තලාට ඔයාගේ ඔයාලගෙන් ඇඳුමක් අරන් දෙන්න, ඔයාලගේ අතින් කෑමක් වේලා අම්මලා තාත්තලාට දෙන්න, ඔයාලගේ ගෙවල් වල අම්මලා තාත්තලා නවත්වාගෙන ඉන්න. අර මොකද්ද වගේ අතින් අතට යවන්න එපා. සමහර අම්මලා තාත්තලා ලොකු දුවගේ ගෙදරින් පොඩි පුතාගේ ගෙදරට ගියක් ගියක් ගානේ ඇවිද ඇවිද ඉන්නවා. ඇයි අපිව කොහෙටද යවි අම්මලා පොඩි කාලේ? උඹ හරේ ඵලයන් මෙහෙ ඵලයන් කියලා යව්වද? අතපය හදලා අපි ඉස්සරහට එනකල් අම්මලා තාත්තලා අපිව බලාගත්තා. ඇයි පොඩි කාලේ අම්මලා තාත්තලා බලාගන්න බැරි? gedara vayasaka amma taantata upasthana karana kota gedette ena minissu apaha dinawa nan eyum minissuda ekay ammai taattata salakanawa kiyala ayyo kiyala kiyana nan asat purusayo me loke karana tunak thiyena sat purusayo prasansa karana පළවෙනි එක තමයි අම්මයි තාත්තට සලකන එක සත්පුරුෂව ප්‍රශංසා කරනවා. දන් දෙන එක සත්පුරුෂව ප්‍රශංසා කරනවා. මහාන වෙනවා කියන එක සත්පුරුෂව ප්‍රශංසා කරනවා. ඒකයි. ඒ නිසා මව්වරු කියන්නේ එහෙම අය, ප්‍රියවරු කියන්නේ එහෙම අය. අපිට සමහරට පුරුද්දට අද ඉඳලා වුණත් අම්මලා තාත්තලා මොනවාලි කියනට තරහ යන්න පුළුවන්. වහා හදා ගන්න, ඉක්මනට හදා ගන්න, සලකන්න. ඒක ලොකු ගුණයක්. දරුවනේ ඔතනින් තමයි පටන් ගන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා.
ගොඩාක් දේවල් තියෙනවා. ඔතනින් තමයි පටන් ගන්න. එහෙනම් පටන් ගන්න තැන ලෞකික සම්මා දිට්ඨිය පිරිසිදු කරගන්න. ගුණධර්ම ඇතුලේ පිහිටන්න පිහිටන්න පින මෝරනවා. මෝරපු පින් තියෙන අයට ධර්මයේ තේරෙනවා. දැන් අර ඒක හිතලම ලැහැත් කරන මම දැක්ක අර පහුගිය කාලේ අම්මා ගැන කවි කියනවා නේද? ඕ දැන් අම්මා ගැන කවි අහා ඉන්නවා දැන් පුතා මෙහෙම. අහනකොට අම්මා අර ඕෆ් කරනවා. ඕෆ් කරගම කනවතෝ කියලා ෆයින් නැගට. ආ හිටියේ කවුරු ගැනද? ඔය වගේ එකක් තියෙන්නේ. ඒ නිසා ඥානෙ තියෙන්නත් ඕන. නිකං හැඟීම් බර වෙලා අර තොත්ත බබාලා වගේ නම් එපා. තොත්ත බබාලා වගේ කියන්නේ දැන් මේක අහපගම හරි මං දැන් පටන් ගන්නවා කියලා ගිහිල්ලා සල්ලකලා අම්මල බලනවා මොකද මේ උනේ එක පාරම කියලා. දැන් ගිය ගම අම්මා වඩා ගනි. එතකොට එකපාරම අම්මලා නැතල බලයි මොකද මේ එකපාරම උනේ කියලා. එහෙම නෙමෙයි පොඩ්ඩක් ඥානෙ මතක් කරගන්න. ඊට පස්සේ දවසයි දෙකයි අම්මලා බයිනවනේ. බයිනකොට මේ මුන්දලට සලකලා ඇති තේරුමක් නැහැ. කියන්නේ මුන්දලට කොච්චර සැලකුවත් ඇති වැඩක් නැහැ. කිසි හොඳක් නැහැ කියලා දමල ගහලා යනවා. එහෙම එපා. ඒක ඒක හැංගීම් බරයි. ඒක ආවේගශීලී නුවණ නැහැ. හරියට තියන්නේ ඕක. දැන් ධාතුන් වහන්සේලාගේ විස්තරය කියනකොට අහපු ගමන් මාසයක් දුවනවා ධාතුන් වහන්සේලා බලන්න. ඊළඟ ඊළඟ මාසේ චෛත්‍යයේ පේසවල ඉඳගෙන ෆොටෝ ගන්නවා. ඒ වගේ අර මොකක්ද එකක් වෙනවා. ඉතින් ඒ වගේ හැංගීම් බර වෙලා ආවේගශීලී වෙලා නම් කටයුතු කරන්න එපා. හොඳට මේ ಗುಣ හිත හිතා ಗುಣ හිත හිතා කරන්න ඔබට වරදින්නේ නැහැ. ඒ නිසා මෞපිය උපස්ථානය කියන එක පිරිහෙන්නේ නැති කරුණක්. මෞපිය උපස්ථානය කියන එක බ්‍රාහ්මණ ගුණයක්. දෙවිවරු ප්‍රශංසා කරන ගුණයක්. බුදුවරු ප්‍රශංසා කරන ගුණයක්. ඒ නිසා මෞට පියාට සලකල සලකමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්ට පිම් පුරව ගන්න දරුවන් පිරිසක් බිහි වේවා. ඊළඟට දරුවනේ මව්පිය උපස්ථානෙන් රැස් වෙන පින නිවනට උපකාරයි නිවනට එකතු වෙනවා කියලා නිදිකණ්ඩගෙන සූත්‍රයේ තියෙනවා. ඒ නිසා නිවනට උපකාර වෙනවාමයි. ඒ නිසා නිවනට උපකාරී වෙන පින් රැස් කරගනිත්වා. සා සා